සිත්තෙපම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 0726 317578 0726 317578. ජෙස්වීටයි වෙහෙස වන බර උසුලන තැනත්තෙනි මා වෙතට එන්න, මම නුබලාට සහනය දෙමි. මේ වචන ඇහෙන අද ජූලි මාසේ 18 වෙනිදා බ්‍රහස්පතින්දා දිනයයි. අපි හැම දෙනාම ඉන්නේ සාමාන්‍ය සමයේ 15 වෙනි සතියේ. එකතකින් බලද්දී ප්‍රේමවන්තේනි, අද උන්වහන්සේ ඔබට මට පුංචි ආරාධනයක් කරනවා. ඒ ආරාධනය තමයි මා වෙතට එන්න. ඔබ මම දුක් විඳින්නේ නිකන් නිස්කාරණේ නෙමෙයි, අපතේ යන දෙයකට නෙමෙයි. කවදාවත් ඔබ මම දුක් විඳින්නේ, ඔබට මට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය තමයි කුරුසිය. ඒ කුරුසිය දිහා බලාගෙන තමයි අපි හැමදාම හැම වෙලාවෙම ගමන් කරන්නේ. ඒ කුරුසය තුල ඔබට මට ජයග්‍රහණයක් විජයග්‍රහණයක් තියෙන බව අපි හැම කෙනෙක්ම දන්නවා. ඒකයි උන්වහන්සේ අද උන්වහන්සේගේ වචනේ තුල කියන්නේ, වෙහෙස වෙන බර උසුලන සියල්ලෙනි මා වෙත එන්න. මම ඒ බර නුඹලා උහුලගෙන යන බර සැහැල්ලු කරනවා. බණ්ඩ ප්‍රේමවන්තේනි, කොච්චර ලස්සන ආරාධනයක්ද ඔබට මට තියෙන. අපි හැම කෙනෙක්ම අපගේ ජීවිතවල අපිට කොච්චර හැලහැප්පීම් තියෙනවද, බාධාවන් තියෙනවද, කොච්චර අපි දේවල් වලට මුහුණ දෙනවද හැම දවසකම. ප්‍රේමවන්තේනි, ඔබ හිතන්න, මේ දේවල් මම උහුලාගෙන ඉදිරියට යෑම තුළ මම ජේසුගේ ඇතුළාන්ත ප්‍රීතිය මගේ ජීවිතයටත් අයිති කරගන්නවා. උන්වහන්සේ දකිනවා නම් ඔබ දුක් විඳින කෙනෙක්, ඔබ වෙහෙස මහන්සි වෙන කෙනෙක්, නුඹ ජීවිතේ හැලහැප්පී බොහෝමයකට මුහුණ දෙන කෙනෙක් කියලා උන්වහන්සේ දකිනවා නම්, උන්වහන්සේ කුමන හෝ ආකාරයකින් සහනයක් සැනසීමක් ඔබගේ ජීවිතවලට දෙනවා අනිවාර්යෙන්. ඒ දේ තමයි ජීවිතයට අයිති කරගන්නට ඕනේ. ඒක නිසා ප්‍රේමවන්තේනි, ජීවිතයේ ඔබ මුහුණ දෙන හැම අවස්ථාවකදීම ඒ දේවල් ආසාවෙන් ජීවිතයට බාර ගන්න. ඉස්සෙල්ලාම අපි හැම දෙයකටම උන්වහන්සේ තුල ශක්තිමත්ව මුහුණ දෙමු. ඇදගෙන වැටෙන්න නෙමේ, පරාජය වෙන්න නෙමේ. නෑ, අපි ඒ දේවල් වලින් ජයග්‍රාහීව ඉදිරියට යන්. මොකද අපි ඉදිරියට යනකොට ජේසු ඒ දේවල් දකිනවා. දැකලා උන්වහන්සේ ඔබට මට ශක්තිය දෙනවා. ඔබව මට, අපි හැම දිනාටම ජීවිතේ පරාජය වෙන්න උන්වහන්සේ අවස්ථාවන් දෙන්නේ නෑ. උන්වහන්සේ ඔබව මාව ඔසවා ගන්නවා. ඔබ මම ගාව හිතා ගන්න බැරි විදියට උන්වහන්සේ ඉන්නවා. ඒකයි උන්වහන්සේ කියන්නේ, ඔබ වෙහෙසෙනවා නම්, බර උසුලනවා නම් එන්න මගේ ගාවට. ඒ කියන්නේ මේ ආරාධනය උන්වහන්සේ දෙන්නේ සීමිත පිරිසකට විතරක් නෙමෙයි ප්‍රේමවන්තේනි, අපි හැම දෙනාටමයි අද මේ ආරාධනය උන්වහන්සේට දෙන්නේ. මොකද අපි හැම දෙනාම ජීවිතේ නොයෙකුත් දේවල් වලට මුහුණ පාන අය. මේ දවසෙත් ඒක නිසා අපි උන්වහන්සේ තුලම ඉදිරියට ගමන් කරමු. ඒ සහනය සැනසීම අනිවාර්යෙන් උන්වහන්සේ කුරුසය තුල ඔබගේ මගේ ජීවිතයට අයිති කර දෙනවා. එසේ ගමන් කරන්නට ශක්තිය ආශිර්වාදය අපි ඉල්ලගෙන මේ දවස උන්වහන්සේ ඉදිරියේ අපි ගමන් කරමු. ජෙස්වීටයි.